පසුගිය 8 වෙනිදා පක්ෂ ලේකම්වරු ඉස්සරහා සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාව කළේ නාම යෝජනා දීපු දවසේ වෙච්ච සුවිශේෂ සිද්ධියක් පාදක කරගෙන. ඒ කියන්නේ මහියංගනේ ඇතිවෙච්ච භීෂණයට අදාළව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එල්ලවෙච්ච තර්ජන වලට අදාළව තමයි කොමසාරිස්වරයා මේ සාකච්ඡාව කැඳෙව්වේ. ඒ සාකච්ඡාවට මැතිවරණය බාල නියෝජ්‍ය පොලිස්පති නවරත් මහත්තය ආවා. එතකොට ඇවිල්ලා මේ සාකච්ඡාවේ ගොනුව අවසානයට පත් උනේ එතන හිටපු සියලු දෙනා ඇහුවා ඒ හිටපු ඇමති ආරක්ෂකයෙ ඉන්න පාලනය වෙන්නේ කායටද කියලා. ඒ කියන්නේ පොලිස්පතිවරයාට පාලනයක් තියෙනවද ඇමති ආරක්ෂකයන්ව පාලනය කරන්න. පැහැදිලිවම නවරත් මහත්තය කිව්වා නෑ පොලිස්පතිවරයාට පාලනයක් නෑ ඇමති ආරක්ෂක සම්බන්ධයෙන් කියලා නියෝග දෙන්න අයිතියක් නෑ කියලා. එතකොට කවුද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නේ වික්‍රමසිංහ කියලා මහත්තයෙක් යටතේ තමයි ඒගොල්ලෝ පාලනය වෙන්නේ කියලා. ඒ අනුව දැන් ඒ සාකච්ඡාවට ආපු පොලිස්පතිවරයාට පැහැදිලි උත්තරයක් නෑ. ඇත්තට මයංගන සිද්ධියට අදාළව ඒ ආපු ඩිෆෙන්ඩර් රථවලට අනුව ඩිෆෙන්ඩර් රථ අයිති වෙලා තියුනේ ඇමති ආරක්ෂකයන්ට. එතකොට ඒගොල්ලන්ව පාලනය කරන්න මේ රටේ පොලිස්පතිට අයිතියක් නෑ, නිල අයිතියක් නෑ. එහෙමනම් වෙනත් කෙනෙක් තමයි ඔවුන්ව පාලනය කරන්නේ. ඒ කෙනා වික්‍රමසිංහ කියලා කෙනෙක්. එතකොට එයාට නියෝග දෙන බවට මැතිවර කොමසාරිස් පොරොන්දු වුණා. නමුත් කොමසාරිස්වරයා එහෙම පොරොන්දු වුණාට අද ඌව මැතිවරණය තුල හැම හන්දියක් ගානෙම CC නම්බර්ස් සහිතව දුවන වාහන කාගේද? අංක තහඩු නැතුව යන වාහන කාගේද? එතකොට මේ වාහන ඔබගේ අපගේ වාහන නෙවෙයි. මේ වාහන ඇමති ආරක්ෂකයන්ට අදාළ වාහන. එතකොට සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සමාව ගත්තා. අටවින්දා මැතිවරණ කොමසාරි ඉස්සරහා ඇවිල්ලා සමාව ගත්ත වෙච්ච සිද්ධියට. ඒ සමාව ගත්ත සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා තමයි මේ අමු පට්ට වේගලිය තමන්ට පාලනයක් කරගන්න බැරුව මේ CC නම්බර්ස් වලින් ඇවිල්ලා අංක තහඩු රහිත වාහන වලින් ඇවිල්ලා කරපු මේ විනාශයේ විලිවහ ගන්න තමයි ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඔය කියන පට්ටපල් වින්නේ මේ මාධ්‍යයට කියන්නේ. ඒකින්ද ආයි එතුමන්ට මැතිවරණ කොමසාරිස්ගේ ඉස්සරහා සෑහෙන දෝෂර දර්ශනයට අටවින්ද ලක්ුණා. ලක්ුණාට පස්සේ ආයි එන්න එපැයි මොකක් කර කියාගෙන ඒකට නගපු බේගලයක් තමයි මේ. එතකොට තව පුංචි කාරණයක් තියෙනවා මේ රාජ්‍ය සේවකයන්ට අදාළව. දැන් ඔය සාකච්ඡා අපි පක්ෂයක් හැටියට මේ විශේෂයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ව ගොවි සංවර්ධන නිලධාරීන්ව මේ මැතිවරණයට අදාළ කර ගැනීමට අදාළව අපි සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදී අපි පැහැදිලිවම පෙන්නලා දුන්නේ පළාත් සභා මැතිවරණ පනතේ 81 වගන්තිය යටතේ ගැනෙන මැතිවරණ අල්ලසක් කියලා මේක. එතකොට මේ අල්ලසට ගොදුරු වෙන්නේ මේ රටේ අහිංසක රාජ්‍ය සේවකයන්. ඒකින්ද අද ඔය ඇතුගල මහත්තයලා එහෙම නැත්තම් වෙන වෙන කට්ටිය ගිහිලා මොනතරම් දේශන දුන්නත් හෙට දවසේ ෂෝකෝස් ලෙටර් එකක් හේතු පැහැදිලි කිරීමේ ලිපියක් රාජ්‍ය සේවකයාට ආවොත් ඔබ අන්න අහවල් ඡන්ද ව්‍යාපාරයේ රාජකාරී වේලාව තුළ දැන් මෙතන මහත්තයෙක් ඇහුවා මේ ප්‍රශ්නේ ඡන්ද අයිතිය තියෙනවා රාජ්‍ය සේවකයාට සමහර රාජ්‍ය සේවකයන්ට හැබැයි මේ අයිතිය අයිති ලෙස පාවිච්චි කරන්න බෑ තමන්ගේ රාජකාරී වේලාව තුළ මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කරා රාජකාරී වේලාව තුළ අයිතු විදිහට මැතිවරණයේදී වෙන කෙනෙකුට පාක්ෂික වෙලා කටයුතු කරන්න බෑ තමන්ගේ රාජකාරී වේලාවේදී මේ මොකද වෙන්නේ අමාත්‍යංශ පිටින් ගෙනල්ලා දේශන තියලා ඒ දේශන මතින් බලපෑමක් ඇති කරනවා නෑ ඕගොල්ලෝ දැන් රාජකාරීමේ කටයුත්තක් හැටියට ඌවට යන්න ඕන ඒක මැතිවරණ පළාත් සභා මැතිවරණ පනතේ 81 වගන්තියට තේ ගන්න අතිශය වරද්දක් ඒ 81 වෙනි වගන්තිය ගැන කියන්න තමයි අපි හිට 11 මාර්ට් මානවහිකම් කොමිෂන් සභාවට යන්නේ එතකොට මේක පළවෙනි පියවර දිගුවක් හැටියට ශ්‍රේෂ්ඨ අධිකරණයට මේක යන්න බලුවන් ඒකින්ද ගොදුරු වෙන්නේ රාජ්‍ය සේවකයා අමී අහිංසක රාජ්‍ය සේවකයා වන ඔබ මේක හරියාකාර නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ ඔය කයිවාරු ගහන එක මහත් එක්කත් රකින්න එක මහත් එක්කත් ඔබව රකින්න ඉන්නේ නැහැ ඒකින්ද රාජ්‍ය සේවකයාට නියම හයියක් තියෙනවා මේ වෙලාවේ තනිකර තමන් මැතිවරණ පනත ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12(1) යටතේ කටයුතු කරමින් තමන් ස්වාධීනව තමන්ගේ කටයුත්ත ඉෂ්ට කරගන්න. මං කියන්නේ මේ තියෙන අයුතු බලපෑම් වලට යට වෙන්නේ නැතුව රාජ්‍ය සේවකයාට අපි මේ වෙලාවේ ඔන්න ඔය කියන කාරණය මතක් කරනවා පැහැදිලිවම මේ ඔබ
නිකන් වින කෙනෙකුගේ ගොදුරක් බවට පත් වෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය මේ තියෙන බයිසිකලේ ඉන්න ලැබුණාට තමන්ගේ රස්සාව ඊට වඩා ලොකු වෙයි තමන් විවිධ දේවල් කප්පාදු කිරීම මේ සාකච්ඡාවල ගිහිල්ලා තියෙනවා එතකොට මේ සාකච්ඡාවලදී එක කුරුණෑගල සාකච්ඡාවේදී කියලා තියෙන 2014 8/29 මොනවාද හොඳින් හෝ නරකින් හරි පිරිස අරන් යන බවට තර්ජනය කළා කියනවා ඒ කියන්නේ කුරුණෑගල විද්‍යාලෝකයේ 2014 8/29 ඉඳලා විද්‍යාලෝක ආයතනයේ තීච්ච සම්මන්ත්‍රණයේදී ඒ හොඳින් හරි නරකින් හරි රාජ්‍ය සේවකයෝ දැන් මෙහෙට යන්න ඕන මම කියන්නේ මොනවටද මේ වැයට එන්නේ සෑහෙන බලපෑමක් ඇවිල්ලා එතන වෙන පැත්තකට ගිහිල්ලා දිනනවා මම කියන්නේ ඔන්න ওই தත් ඒ රාජ්‍ය සේවකයා වන ඔබ ස්වාධීනව ඉන්න ඒ පිළිබඳව නීතිමය වශයෙන් ගත්තොත් ඔබ මේ ඔබ මේ ගොදුරකට ලක් කරන්න දැන් නීතිමය වශයෙන් වරදක් ඒ පළාත් සභාව මැතිවරණ පනතේ ගැනන අල්ලසක් ඒ අල්ලසට ඔබ නිකන් තවන්ගේ අයිතු විදියට නිකන් ගොදුරක් බවට පත් වෙන්න එපයි කියන ඉල්ලීම මේ වෙලාවේ අපි කියනවා. දැන් ඇත්තටම දැන් ලොකු නීති ශාස්ත්‍රයේ ලොකු තර්කයක් යනවා රටේ. ඒ තර්කයට දැන් සඳහන් ආණ්ඩුව බය වෙලා තියෙන්නේ. මොකද एक आई मुकुद वगे हरी पेहदली नीति तारक मुकद मेरटे अर्थ निरूपण आज्ञापन कील आज्ञापन तकते ये अर्थ निरूपण आज्ञापन तट अणु अतीतेट बलपेत्न नीति पनवन पुलवंकमाने तकोट मेरटे दहाटवीन आंडक व्यवस्था मेरटे प्रजातंत्रवादी अकुलदापू मेरटे नीति पेतकट दापू संशोधन හැබැයි මේ සංශෝධනය ගෙනෙද්දි දාන්න අමතක වෙච්ච කාරණාවක් තියෙනවා මේ කාරණාව මේ 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 සංශෝධනයට දාගන්න බැරි වුණ අතීතයේ බලපවත්වන පරිදි කියලා මත ජනාධිපතිවරයා දිවුරුම් දීලා තින්නේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සහිත පවතින ආණ්ඩුකම එවකට පැවති ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ එතකොට 18 ඇවිල්ලා තිබුණ නැහැ එතකොට දෙවෙනි වර පමණයි 31-2 යටතේ ඔහුට ඉන්න පුළුවන් වෙන්නේ. ඒක හින්දා හරිම පැහැදිලි තුන්වැනි වර ජනාධිපති මේ ඉන්න ජනාධිපතිවරයාට මේ රටේ පවතින නීතියට අනුව තරඟ කළ නොහැකි. එහෙමනම් අර්ථ නිරූපණ ආඥාපනත අකුලාල් දාලා ඉරලා විසිකලා දාන්න. අපි දන්නවා අර්ථ නිරූපණ ආඥාපනත පාවිච්චි කරලා කුප්‍රකට විදියට රින්ගන මොහොතවල තිබුණා. කැසිනෝ පනත ගෙනනකොට කැසිනෝ කියන වචනේ ඉවත් කරන්න ඕන වුණා. අන්න ගත්ත අත්නිරූපණාඥාපනත අර්ගෙන් දැම්මා හෝටල් පහසුකම් සහ ඊට ආනුෂාංගික පහසුකම් කියලා. එතකොට ඊට ආනුෂාංගික පහසුකම් අස්සේ කැසිනෝ තියෙනවා. එතකොට අන්න නීතියෙන් අත්නිරූපණාඥාපනතත් පාවිච්චි කළා යම් කිසි රංගීමක් කළා. හැබැයි මේ අත්නිරූපණාඥාපනතේ පැහැදිලිවම තියෙනවා අතීතයට බලපාන පරිදි නීති පනවන්න බැහැයි කියලා. එහෙමනම් මේකයි 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අතර प्रबल ගැටීමක් තියෙනවා ඒ ගැටීමෙන් දිනන්නේ අර්ථ නිරූපණ ආඥාපනත 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නෙවෙයි ඒක හින්දා හරිම පැහැදිලිව අපි මේ රටේ ජනතාවට වගකීමෙන් කියනවා නීති ශාස්ත්‍රීය ආන්දෝලනාත්මක දෙයක් දැන් මේක ආයේ කිසි දෙයක් ආන්දෝලනය කරන්න දෙයක් නැහැ හරිම පැහැදිලි පවතින නීතියට අනුව ඔහුට තුන්වන වර තරඟ කරන්න බෑ ඒක හින්දා සම්දානේ මහතුරු බලාගෙන ඉන්නවා නම් කවුරු හරි ඊගා තුන්වෙනි වර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි එන්නේ කියලා नैतिक अति नीति में अति बरपतल वरदक सहित तमए मे इस हटे अन्न हेमुनोत् एक अपकी नौ मेरटे जनतावट अवधि सिटीन हटे नीतिय तेन्े उबगे ऐतिय दहाटे व्यस्त संशोधने टत् मेरटे नीति अकुलभु प्रजातंत्रवादे अकुलभु व्यवस्थावट पटन्य तमि मे अन्नादे ये पनते अमतक विलादागन्न ඔයිගෙන තුන්වෙනි ජනාධිපති ධූරයේ අතීතයට බලපාන පරිදි තමයි එන්නේ කියලා. නෑ ජනමත විචාරණයකට යන්න බෑ. මේ තින පවතින නීතිය පැහැදිලි නම් මිනිස්සුන්ගෙන් අහන්න පුළුවන් කමක් නෑ. මේ තින නීතිය
නීතිය මෙහෙම තිනවා නමුත් ඕගොල්ලෝ කැමතිද මේ தත්ත්වය කියලා ජනමත ස්ථාවරට පිටින් යන්න කැමතිද නැද්ද කියලා නහන්න වෙන්නේ ආන්න වෙන්නේ එතකොට ඒක එවැනි කාරණයක් ජනමත ਵਿਚාරණයකට ලක් කර නොහැකි කියලා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා ආණ්ඩුකම මේ සාමාන්‍ය ජනමත ਵਿਚාරණයකට යායුත්තේ පවතින සිද්ධියක් සිද්ධිමේ කාරණාවකට අදාළව දෙයක් ඒ සිද්ධිමේ කාරණාවට නෛතික කාරණයකට අදාළව ජනමත ਵਿਚාරණයකට යන්න බෑ